තෙල්මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සංවාදයක් පවතිද්දී මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනයට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන්ද මෙවන විට ඇතිව තිබෙන්නේ සංවාදාත්මක තත්වයක් රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා පවසන්නේ මැති ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම කළ යුතු බවයි මං හිතන්නේ මේ වාහන ඇත්තම මේ අපේ රටේ සල්ලි වියදම් කරලා ගේන වාහන ඒක මේක වැරදි වැටහීමක් මේක ක්‍රෙඩිට් ලයින් එකක් ඒක අපිට මේ ආණ්ඩුවේ නෙමෙයි ගිය ආණ්ඩුවෙන් මේක ගත්තු ක්‍රෙඩිට් ලයින් එකක් ඒකෙන් තමයි මේ දැන් ඒක අපි මේ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කරේ නැත්නම් ඒක අපතේ යනවා එහෙනම් ඒකෙන් අපි ඒක ප්‍රයෝජනයක් ගන්න ඕනේ ඒ වාහන ගෙනාවා කියලා අපේ ආණ්ඩුවට ඒ කියන්නේ මේ ණය බරක් ඇති වෙන්නේ නැහැ එහෙනම් අපි සිංහලෙන් කියනවා නම් ඒ ණය පහසුකම අපතේ නොයර අපි මේ වාහන ටික ගෙන ගන්න එක සුදුසුයි කියලා තමයි මගේ අදහස. මේ අතර ජනතාවගේ බදු මුදල් වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා. සමගි ජනබල වේගයේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ තීරණය වහා අත්හිටුවා. එම මුදල් කොරෝනා මර්ධනය ඇතුළු ජනතා සුභවාදී කටයුතු වලට යොදවන ලෙසට ආණ්ඩුවට බල කර සිටිනවා. ජනතාව පීඩාවට පත්ව සිටියේදී මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම වැනි ජනතා විරෝධී පිළිවෙත් හමුවේ වගකිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජනබල වේගය මුනිවත නොරකින බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන්.